හෝ අයිබෝයේවා සාදරෙන්පිළිගන්න එස්සල්මූරු චැල්ලකට ඉතින් අදපි බලන්ඩයන්නේ අන් ලිෂ් කියන දෙදස් පහෙරිලිස්වච්ච ෆිල්ම්මක් ගැන. චිරිපටි ආම්බේදී අපි බාඩ් කියන දරුණු මැරෙක්වාහදුන්නල දෙනවා. එයා කට්ටයටසාල්ලි නයට දුන්නාමඒල්ලි නැවතත් ගන්නේ ගොඩක් භයානක විදිහට. බාග් දැනී කියෙන මිනිසෙක්ව මුර ජීවිත කාලෙම බල්ලෙක්වාගේ පුහුණු කරලා තිෙනවා. දැනීව පොඩිකාලිදම්ම කෝඩුවකදාලා අගුණුදාලා බල්ලන්ට දෙන කෑමදිදිී කීකරුවට පපුහුණු කල තියෙන්නේ. එයාගේ මනස ළමෙක්්ගි මනසක් වගේ. ඒවගේම එයටට කතා කරන්නවත් කියවන්ුවත් බෑ! දැනිි බෙල්ලි හැමවෙලාම විශේෂ කපටියක් තියෙනවා. ඔහු එක පැළ දෙගෙනන්නකොට එයා කාටවත් කරදයක් කරන්නේ. හැබයි කොලරේ ගැලවුව ගමන් යාආක්‍රමශීලී බල්ලෙක් වගේ තමන්ගේ ස්වාමයාට කරදර නෝනිෙක් නෙට්ට හල මරනවා. බාත් දැනීට පොඩ්ඩක්ක තනුකම්පා කරන්නේ. එය හැමවෙලේම එයායට පාහරදිීල අපහස කරනවා. එවුනාට දැනී මීට වඩා වෙන දෙයක් දන්න නැතිනිසා එයා හිතන්නේ මෙහෙම ගානයක එයටට කරන ආදරයක් කියලා. කදවස්සක මනිස්ස ගොඩගට හලා ඒකලන්ගෙන් සල්ලි අරගෙන බාඩ දැනිව ගෙදරන්ගෙනවා මිනිසකයාගේ ඔල්ුවල් ලේනවා කියල දැක්ලා යයට විලම් පටියත් දෙන ඔතාගන්න. ඒවුනට දැනිල්ටතේරෙන්න්නෑ ඒකෙන් මොක්ද කරන්න ඕන කියලා. එයා තමයි ෝඩුවට ගෙල්ලලා එතන තියෙන පංචිම් බැග්ගේයට පහරදින්න පටන්ගන්නවා. එයා නිතරම කියවන්න කැමති ඒවසර අච්චු පොතක්යා ගාව තියෙනවා හමදාම පොත කියෝල අලුත් අ වචන හොයාගන්නක තමයියාගේ විනෝධාංශය. ඊකගදවසිත් පුරද්දු විදිහටම ඒගලන්ගේ අයගත් අය බයිර වැඩ හෙම කරගෙන යනවා. ගන් එක ලක්කයක්ත්තමයි බාට්ට විාල මුදලක් නැව සිටින දනවත් ව්‍යාපාරිකේ. එයා සාමාන මිනිසුන් වගේන්නෙ මේ ගොලොත්තය ගණන කරනොට එයා දැගෙනඉන්නන්නේ බාට්ි කරපටිය ගැ. බාට් ැනිව උසගන්වන්ඩ යගේ කරපටි ගලවන්න කලින් මේගොලු ඒයාවා ඇතට අරගෙන යනවා ඒගොල්ල ාට පහරිදිදදි දැනී ්‍යාකොලිදර බලාගෙනන්නවා යටට කන්න ොදේ තේරෙන නෑ. බාට් පුලුවන්ගෙනවා අවසානේ මේගලන්ගෙන් බිදිලා දැනගේ කරපට ඉවත් කරන්න මේක වත් කරපුගමන් දැනීගේ ඇෑඇතුරන්න මුරග ඇලියටවිල්ලා ය හැමෝටම පරතිීල පරදවා යාගේ අසාමාන්‍ය සටන් කකුසලතාව අසල බලාගෙනෙන මිනිහෙගේ ඇස ගටෙනවා. එයාගේ නම වයිත් ඒවගේ එන්ඩ ග්‍රවන්් සටන් තරක සංවිධායකේ. එයා දැනීද හා බලාගෙනන්න ගොට සල්ි ගොඩක් ම්බ කරන්න පුළුවන්න්න අයිඩියක කෑටයනවා. දනවත් ව්‍යාපාරිකයටට පහරදිලා එය බාගට මැරුවට පස්සේ බාට්යාගේ සල්ල අරගෙන දැනිත්තෙක් එනවා. දැනියාව බේරගත් එය ගොටි කන වෙලා ඩැනියයට උදව් කරේ නෑ කියලා බාට්ට හොඩම තරාගල්ල තියන්නේ. එයට අමතකෙනවා එයා තමයි බාට්ව මෙම පුහුණු කළේ කියලා. දවසි අවසාන ගමනාන්තයවෙන්නේ පවරාි දුතියන ඇන්ටීක් ශොප්ය. කලින් වෙච්චදේ නැතත්වෙන්න ඇති වෙන්න බාඩ් ඩැනීට කියන්නේ එතන තියෙ ලාම් මෙරදදියා බලාගනන්නට කියලා ඒ රතුබාටින් පත්තුවෙන්න ගත්තාම ඒ ඇතුළ ඇවිල්ලා බා් උදව් කරන්නඕනෙ කෙලා කියනවා. දැනි යිට් එක දයා බලාගෙනන්නකොට එයට කාමරය කොනක පියානුවක් පේනවා. ඒක දැක්කාම එයට මතක්කන්නේයාගේ පොතේතිෙන පියානුවයක. ඉතින් ඒක නිසා එයකට ආකර්ශණය වෙනවා. මේ අතටගිල යතුර කහිපයක් ඔබනකොට අඳද පියානෝවාදක කෙතන්ටෙනවා. යාගේ නම සෑ ඒ වගේ මැවිල් ලතියෙන්නේ මේ පියානොයක ටවුන් කරන්න. ැනි පියානුවක පලේරන ගොඩක්ැත්තෙන්ගන්න කියලා දැක්කාමෑමයට උදව් කරනවා. සෑම්ත මේක පුතුදුමත්දැකීමක් මොකදයාගේ මුළු ජීවිත කාලෙම කවුරුවත්යට කරුණාවෙන් සල්කළ නෑ. මේ මුළු කාලේපුරාම සෑම් එකවචනයක්කත් කියන්නේ නමුත් දැනීට ඒක කිසි ප්‍රශ්නයක් නෙවේ. එයට පියාන යකවාාදනයකන් ලේසිවෙන්න ඔඩ ලෝසුවේ ටික්ටික්කඩ ආගෙනෙන්න්න කියලලා සෑම් කියනවා ඒ කිව්වයිතරයි දැනට මතක්කෙනෝ එලාම් එෙක් ැන. ඒඇ දිහා බැලුවමදකිනවා ඒ රතුබාට නෙවිනුයි පත්වෙනවා කියලා එය කාමෙි කියල ැලුවම දකිනවා බ්‍රැඩ් ගුටිකාලා බිමඉන්න කියලා. එවුනට ඒරන්න පුළුවන්වෙලාතිෙනවා සතුරන්ට පහරදිලා එකළඟ පරත්දන්න. ල නවත් ඒෙගළඟ හයිඩු්ට ගහම දැනට කෑගසමින් යට විධ නම්කිීමින් පයිංගහනවා. ඊට පස්ස වයිත වාටවාහම්බෙන්ඩැල්ලා යට බිස්න සයිඩිය එකක් ගැ කියනවා. එයට ඔල්ලාතින්නේ අඩග්‍රවන්් ෆයිට් එකේ දැනටන්න චැම්පියන්ටේව දැනීව සටන් කරවන්න මේ සටන නවතින්නේ දෙන්නගැ එක්කනෙ මිය ගිහම. ඉතින් ඒකනනිසා මේ සටනට කෝටි ගනම් සල්ලිහම්බෙන්නේ. න්න ැපියෙන් දැනිට පරාජ කරන්න පුළංගුණනොත්තයම බට් විශා මුදලා කොයාගන්න පුලුවන් එනවා. ඉතින් ඒක නිසා එය තත්ප්පයක්ත් නස්තිකරන්නතු මේ ගන දෙනොට එක වෙනවා. ඊලකදෝසි ැනිව ඉන්නකට අරගෙන යනවා. ඒකන්න්න චැම්පියන් අවුදු තුනක්තිස්සේ කාටවත් පැදිලා නෑ. ඒනිසා හැමොට්ටුල්ලන්නේ චැම්පියන්ට, මොකද ඒගල්ලන්ට එයාගේ හැකියාව ගැන විශ්වාස නිසා. නමුත් අරගේ ආරම්ඹුණ ගමන් දැනේ ගිහිල්ල එයාගේ බෙල්ලට ප්‍රබල පහරවල් තුනක් යොමු කරනවා ඒ පහරවල් තුනෙක් මිනිත්තුවක් යන්නත් කලින් එයට පුළුවන්ගේ නෝ ප්‍රතිවාදියෝ මරාදාන්න. ඒගේ වැඩෙක් හොයා ත්තෙ ගන වෛදත ගොඩක් සතුටයි. එයා බාට්ට දිනුම් මුදල් ලබා දෙන්නේ ඉත්තුන මුදල්ටි ඉදිරීමම දෙන්න කියලා. ඒගු නැවතත් ඒළ හයිඩවු්ටකට ඇද මැරගේ හිත ගඩක් සතුටුයි. ඒගනි සයා දැනීගෙන් ඉල්ලන්නවා ඔයා ඇමැති ඕනම දෙයක්ඉල්ලට කියලා. එතකට ඩැනී කියන්නේ එයටට ඕන පියානු එකක් කියලා ාට් එතුකොට කියනවා බල්ලෙක්ට මොන පියානෝද කියලා. අදීම ත්‍රක්තත්යක් කැවිල්ලා මේගළඟ මෝටරත්තය අපපනවා. ඊ ගුටිකාපු දනවත් ව්‍යාපාරිකයා බාට්ටමරන්නඩ තමයි මේක කරලා තියන්නේ. අවසාන මේ වාහනයට ඒයා හිෙන්චයිු ඇල්ල විඩිතිෙනවා. මේ අනතුරින් බාට් මිය කියත් දැනීවිතක් ඉතුරවෙනවා. එයාගේ ස්වාමයා නැති වෙලා ඒවගේ මෙයාට තුවායිල්ලාතියෙන් නිසා එයා තිරනය කරන්නවා ඇන්ටක් ශොප් එකට යන්න. එයයා ොප්පෙයට ඇත්තුල්ලුුණාම යගේ අඩිසත්්‍යෙන් සෑම් දැනගන්නවා මේ එන්නන්නේ දැනී කියලා. දැන උදව්ල්ලට හද්දිම එයයට සිසුන්නලා වැටෙනවා. එය අවධනකොට එයයා මෙතෙක්කල් හිටපු සිනදුම්මතුපිට ඉන්නේ. දැනට තත්්පරයක් යනවා එයා ඉන්නේ අදුර ඇැති කාමරයක කියලා තේරෙන්න. අපිට පෙනී යන්නේ සෑම්මයාව ගෙදට්ට කෙනෙල්ලා ඇයට උදව් කරලා තියවා කියලා. දැනට සහන්න දවස් දෙකක් ගිහිල්ලා. ඉති සෑම්ට ගොඩක් සතුටුයි දැනටආපව සහිආපෙක් ගැන. දැනීට තාම තේරෙන්න කොහොමද කරුණාවන්තකමට රියක්් කරන්න කියලා. එය ගොඩක් කලබලලා ඇදයටට ගමන් කරනවා. සෑි දීනී වික්ටෝතියා නිවසරෙන කොට, බයිටපත්තච්ච ඩෑන් ඇදට සැගවෙලා සිටිනවා. එයට තේරෙනවා මෙයා ටික් ශේෂක් කෙනෙක් කියලා. ඇය දැනගන්නවාමයා පියානෝට කැමතියි කියලා ඒ නිසා පොඩි කීබෝඩ් එක කැද අටගෙනල්ලලා එයායට ඒක බාධනය කරන්න කියලා කියීනවා. තාත්්‍රී ආහාර වෙලාදී පවුලයාඇය දැනීතැන් එනකම් බලාගෙන ඉන්නේ. එය කීබෝඩ් එක තමන්ගේ පපූඩ තුරුරගෙන තමයි මෙතැට එන්නේ. මොකදයා කවදවත් මිනිස්සුන්ගේ ඉස්සරා කෑමකාලාල නැති නිසා. කෑමටික දැක්කාම ය වේගෙන් වීගෙන් කාගෙනයන්න පටන්ගන්නවා. එවුනට වික්ටෝරිය යව නවත්තලා හරියට කොහමද කෑම කන්න කෙල පෙන්නවා. දැනීමේ හැසිෙන විදිිය දැකලා පවුලේ ඔක්කොම හිනා වෙනවා. එයායට ජීවිතය කවදාවත් දැන් ඇත හැගීමක් තමයි දැනෙන්නේ. පසු සෑ උත්සාකන්නවා දැනගේ කොලර එක ගලවන්න. නවත් මේකින් දැනීගොඩක් බයිවෙලා එයාටඒ එක අල්ලන්නවත් දෙන්නේ නෑ. එති මේක නිසා සෑම් මේක ගලවන්න බල කරන්නේ නෑ. පහුවන්ද උදස්සන සෑම්සාහ ඩැනී වික්ටෝරියාව ඇගේ විද්‍යාලයට අරගෙන යනවා. වෙන්වීමට පෙර ඇ දැනග කම්මුලට කිස්සකක් දෙනවා. යස්ස යාාව තිබ පොතින් සිප ගැනීම ගැන කියෝලා යෙනවා ඉතින් එයාට මේ වගේ සිපැගැීම කම්භිච්ච නිසා ඇයට ගොඩක් සතුටුයි. සෑමට මේක තේරුණාම හිනා යනවා එට තේරවා ඩැන ජීතයේ ගඩක් දුක්විදල තියෙනවා කියලා. ඉතින් ඒක නිසා තමයි යාම එම හැසිරෙන්න්නේ කියලා. එයට නවත සාමානි කෙනෙක් වඩ උපකාර කරන්න සැමියාව ශොප් එකකට අරගෙන යනවා. එතින සැමී කියනවා කැශය එක කතා කරන්න කියලා පොඩ්ඩක්. එවුනාට දැනීට කතා කරන්න පුළුවන්වෙනි නෑ. එදිනම සැමී යාට කියනවා වික්ටෝරියාව ඇගේ ස්කොලෙම් අර්ගෙනඉන්න කියලා. ගිල ැදජවෙන් ඇව හම්බුණනාට පස්සේ ඒ දෙන්නම තිරනය කරනු යිස්ක්‍රීම් කණඩයන්න. රාත්‍රියද වික්ටෝරියට නිින්දයන්න නැතිනිසා ඇ දැනීමව හැරෝගෙන එයට පුදුකන්වා පියන්නක පලේ කරන්න. සෑම්ගේ කාමරේටේක ඇහනවා යට සතු ටොයි දැනී ටිකටික සාමන්්ි කෙනෙක් වෙන එක ගැන. කෙටිකාලයකින් ඔහු ඒගළඟ ජීවිතය වෙන් කළ නොහැකි කොටසක් බාට පත්තිෙනවා දිනක් ැනිසා සෑම් ශප් එක ඉන්නකොට මැරයන් කියහිපදිනෙ කැවිල්ලා එකනිකා සම්ඟ රඩුවෙන්න්න පටන්ගන්නවා. සෑසා කඩේ නොක්කම එකට ගොඩක් බයවුනත් දැනියක ගනන් ගන්න නැතුව එලෝලු බලල ඉන්නවා. පස සෑම් යාගාවටැයිල් අහනවා ඔය කොහොමද ඒ වගේ අවස්ථායකද සංසුන්ම හිටිය කියලා. දැනි සල්ලෝ පිළිතුර දෙන්නේ ඒගොල්ල යයාසම්ග සටන් නොකල නිසා ය මැදිහත්වෙන්න ඕන නෑ කියලා. සෑමි පිළතුරෙන් කුතුහලට පත් වෙලා දැනීගෙන් අහනවා ඔයා මොකද කළේ කියලා. ඒයට තේරෙනවා ඩැනී කියන්නේ ගොඩක් අහිංසක එක්කෙනනෙක් කියලා. ඒවගේ යාව පවිච්චි කල්ලා කියලා. ඉදිරි සත්්‍ය කීපය තුළ එයා පවුලයත් එක් ගොඩක් සතුරින් කල්ගත කරනවා. අවසාදි වික්ටෝරියයට පුළුවන් එනවා දැනග කොලය එක ගලබන්ඩ. ඒගේ ඒයික නැතිව වුණත් සන්සුන් ඉන්නවා ඉඩ පස්සතවසක සෑම් එයා පියානුව එකක් හදන මැඩකට එක්කක් යනවා. මේක හදන අතරතුර සෑම් හෙළිකරන්නේ ඇය උපාදේ ගත්තරපස්සේ එයා විික්ටෝරියයා සමඟ නිව්‍යෝොක්වලට යන කියලා. මේ ඇහුණනාම දැනිගෙ හදවත බිදෙනවා මොක දෙයාට නැවත් පවුලක් නැතුූ තනිවිවෙන්න සිද්ල නිසා. නමුත් සෑම් හෙලිරන්නේ ය දැම් පවුලක්කෙනෙක් නිසා ඒවත් අරගෙන තමයි යන්න කියලා. ෙඩි අවසන්නුනාට පස්සේ සෑම් හම්බච්චගානෙන් භාගයක් දැනීට දෙවා මොකදත් උදව්කරපු නිසා. එය ගොඩක් සතුටේ මේදනට ෑග අර දෙන්න කියලා කඩේට යනවා. එය බඩුටිකරගෙන කඩ එලිය ඇනොට බාත් සමඟ වැඩකරපු පිරිමික්ර එක හබෙනවා. එයා කියන්නේ තවම බාට් ජීවතුන් අතර කියලා. ඒවගේ ඒ හැමෝම මෙව හැමතනම හොයලා කියලා. ඒගලගේ හොදම ආදායම්මාර්ගේ මෙයා නිසා ය කියීනව නවතත්යටට ඉඩවෙනවා කියලා. ටෝොල්ලා තිෙන්නේ මන්ගේ අම්ම කෞවදති කියලා හොයාගඩ ඉතින් ඒක නිසා ය මේට එකග වෙනවා ඊට පස්ේ දැන බාට් පහම්බෙලා යාගේ අම් ගැන විමසනවා. බාට් උත්තර දෙන්නේ එයටට දැනව හම්බුණේ පාරයිණිකිදලා කියලා. ඒවගේම එයාගේ අම්මල කෞද කියලා යා දන්නේෙ නෑ කියලා. ඒකට පස්සේ දැනිව නැවතත් තරකයක අරගෙන යනවා. එතනති බාට් මෙයයි කරපටිය පළදල ඒ එක නැවතත් තිවත් කනවා. එවුුණට ඉස්සරවගේ ඒකෙන් එයා දරුණු වෙන්න නෑ. දැනී කාවත් මරා දැමින්ම ප්‍රතික්ෂේප කරාම ය වනට තල්ලු කළදානවා. තිවාදයා ගටම දැනට පහරදුන්නත් එය ප්‍රතිපරහරිල්ල කරන්නේ නෑ. ඇති මේක නිසා ඩැනී සමඟ සටන් කරන්න තවත් කටිය වලඇව දානවා. ගලු කොච්චරමයාට පහරදුන්නත් මෙය ප්‍රතිපහරල්ල කරන්නෙ ප්‍රතික්ෂප කරනවා. එක පාරටම මිනිහෙක් කතපෑගුවට පස්ස දැනගේ මොේ ොක්හරිට ලික් වෙනවා. මේක නිසා තපපර ගණනකීම් මෙයා කලින්ිෙටම මුෘරගයා බවට පත්වෙනවා මිනිත්තුවක් කැන්ඩත් කලින් මෙයාට පුළුවන්ගෙනවා ප්‍රතිවාදීන් ඔක්කොටම පහරදිීල මරාදාන්න. තව අවසානයේදී ඩැනට පහරදිදලා නැවත් යාව කුඩු ඇතුවට දානවා. තිරින්න වික්ටොියයාසා සෑම් ැනී ගැන බයිවෙලාඉන්න. ඒගලන්ට හිතාගන්න බෑ යයා ොද කියලා. කවරුවත් නැතිවුුණම ඩැනියගේ කෝඩුවිය ලියටඇල්ලා පින්තුරටියක් හොයා ගන්නවා. එයා දකිනවා පියානුව එකක් කිස්සරා යගේ අම්ත්තෙක් ඉදිගෙනන්න ෆොටෝ එකක්. එයා බාට ඔදට පරදිල්ලා ෆොට එක පෙන්න්නලා යගේ අම්ම ගැන ආනවා. එතකොට බාට් කියන්නේ එයාගේ අම්ම ගනිකාපක් කියලා ඇ ඇච්චල්ලන්ඩ ආම කුඩා දැනවත් අරගනැවිල්ලා තියෙනවා.ඒවගේ මෙයා කියවා ඇයට ගානක් නෑ මේකලු කචල්ලනො දැනී දක් කියලා. ආසානයේදි ා් ඇ සම ආතරෙන් බෙලිලා ඉතින් රෝගයකින් හැ මේියියයාම මෙයා තිරණය කරලති නෝ දැනීව හදාග්ඩරගන්න. ඊළග දෝස සපුපෘති දිර සල්ලිතු කරන්නඇදේ ඒගොු පවල්ල කියන වචනේ කියනෝ දැනට හනවා. මේක ඇහුණ ගමක් දැනට මතක් එන්නේ යගේ අලුත් පවුල ගැන. ඉතින් ඒක නිසා එයා මෝටරති හරෝල්ලා ඒකඇක්සිඩන්ට කරලා එතිනින් පලා යනවා. අවසානිදිට පුළුවන්ගෙනවා යයා ගත්ත පවල හම්බෙන්ඩ එන්ඩ. ඒ දෙෙන්න්නට මෙවා දැකලා ගොඩක් සතුටුයි. ඔහුගේ අම්මගේ කතාව දැනගත්තර පස්සේ ඒගලට මෙයා ගැන දුකහිතනවා. ක්ටොර පින්තුරේ පස්බෙම විස්තර කරන්නකොට සෑම් අදුරගන්නව එක තියෙන තැන. එයා කියන්නේ ඒක ඉස්සරයාගේ පෝඩිටෝරිම්යක් කියලා. දැනිග අම්මගෙන වැඩිවිස්තර දැනගන්ඩ ඒගොමේ ෝඩිටෝරම්ේයට යනවා. ඒක කාර්මණ්ඩලේ ඇය අදුනගත්තත් ඇ එක දවසක ළමයක්ත්ක අතුරදාංගුණ කියලා කියනවා. වික්ටෝරයා පින්තුර තිබිලා සංගිත සටාන කොයාගෙන පියානු එකින්ඒ වාදනය කරනවා. මේ සින්දුව ඩැනී පොඩිකාලේ යාගේ අම්ම හැමදාමයාට වාධනයකරපු එකක්. මේ හුණ මන් වසර ගණනාවක්තිස්සේ එයා අමතකලා තිබ මතකයන් ඉල්ියටට පටන්ගන්නවා. එයාගේ අම්මා සල්ලි නැති සංගීත ගුරුවරිය. ඒක නිසා ඇ තමන්ගේ ඇගවිකුල්ලා බාඩ්ගෙන් අයයක් කරගෙන තියෙනවා ඇ නිත්තරම ඩැනිව බාඩ්ගෙන් හංගල තියෙනවා නමුත්දවස බාඩ් හොයාගෙන තිනෝ දැනී කැන ඇ ඔහුට ළම ඔප පෙන්නෙ ප්‍රතික්ෂ කරපු නිසා ඇව මරාදාලා දැනිව පැරගෙන තියවා. තක කියන් නවත ාවට පස්ෙ ැනනිට තෙරෙනවා බාට් කියන ගඩක් දරුණු මනුස්සෙක් කියලා. ඔහු සෑම්ටසා වික්ටෝරයාටත් වහම නගරෙන් පිඩත් එන්න කියලා ඒගළඟ බැක්ක සුල්ල දෙනවා. නමුත් මේගලන්ට පිටවෙලායින්ට කලින් බාත්සායාගේ හෙන්ංචයිෝ මේළඟ නිවට කඩා පයිනවා. දැන සෑමසා විික්තෝරිියාව ඒගළන්ගේ ආරක්ෂාව සදා අල්මාරයක් ඇතුළ සගෝනවා. ඊට පස්ේ ඒගලන්ඩ පැනයන්න්න මාරයක් හදල දෙන්න යා ගෙහිලා මැරොත්තක සටන් කරනවා. ය ඉස්රටයෙනවා ස්ත්‍රේජ කියන බාට් විසින් කුලිට ගත්ත මරේ එයාට දැනිට වගේම ශක්තියතියෙනවා. ොක රගේකට පස්සේ දැනීට පුළුවන්ගෙනවා ය වීදුුවක් කඩාගරයන පරදින්න. එවුනත් එයා වැටෙන්න්නේ අදද දැන ත්සා කරනයයා බේරගන්න. නමුත් අවසානයේද එයා බාඩ්ි කාරගක මතට වැටල මේ යනවා. අවසසායේද බා්මේකලළන් ඒතුරට ඇවිල් ැනි ලියටාව නැත්තන් සෑමසා විික්ටෝියෝ මරනවා කියල රජය කනවා ැන ටක්කමත්තිෙන් වුණ තෙලියටෙන් සිදනවා තමගේ අදරනියගේ බේරගන්න. නමු ඔු බාට් ලඟගුණාට පස්සේ එයට බිමදාගෙන ගහනවා. සෑම් සහ ික්ටෝරිය අල්මරරිෙන් එෙලියට පැල්ලා මොව නවත් අන්ඩුත්සා කරනවා. ඒගොලු කියීනවා ඔය මිනිමරුවෙක් නෙමිය කියලා. සියල්ල සසු වුණාට පස්සේ තිදෙන ආතරයෙන් එකනකා සමඟ වැලඳ ගන්නවා. අවසාර දර්ශනයේදී ඩැනිසා සෑම් වික්ටෝරියගේ ප්‍රසංගේකට යනවා. ඇ මයික්කකට කියන්නේ මේ සිින්දුව විශේෂයක් කෙනෙක් වෙනුවෙන් පලේ කරන්න කියලා. ඊට පස්සේ ඇය වසර ගන්නාවට කලින් දැනේගේ අම්මා එයට කියපු සිින්දුව පලේ කරනවා. ඩැනීම කහල්ලා ඇසෙන් කුලක් වැටේද චිත්‍රපට අවසන්නෙනවා. මහිතනවා මේ මීියත් ඔගොල ගොඩක් ෙන්ජයිර කියලා. එමන් ජයිරා චැනල්ලෙ සබස්්‍රයි් කල්ලෙුතුෙන්න්න මොකොද මේවාගේ ෆිල්ම් ගොක් තිනවා චැල්ලෙ. ඒගේම මේ වීඩියුව එක ලයි කරල කමෙන්ට කරන්න. ඔයාගේ ලයික්් එක මේ චැනල්ල එක තව ගොඩක්දිනෙ කතරට අන්න ගොඩක් උදවෙන. ඒනම් ඊලක ෆිල්ම් එකෙන් හමුුවේමු. චවේවා.